ඉතින් සුබ දවසක් කියලා යාළුව හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ රජය රැකියාපල YouTube channel එකට. ඉතින් තවමත් ඔයාලා channel එකද subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම ඒ කියන්නේ notification එක ඔයාලට එනවා. ඒ කියන්නේ ඔයාලට vacancy එකක් දාපු ගමන්ම ඒ vacancies වලට ඒ වෙලාවම apply කරන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට සාමාන්‍යයෙන් vacancy එකට තෝරා ගැනීම වලට select වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජස්, ඒ කියන්නේ හොටෙල් ශේෂ්ත්‍රයේ තියෙන ජොබ් වේකන්සි එකක් ගැන. ඉතින් අද කාලේ ලංකාවේ ගොඩක් අය හොටෙල් කෝසස් කරනවා කාන්තා පිරිමි දෙපාර්ශවයම. ඉතින් අවුරුදු 18ත් 55ත් අතර හැමෝටම ඇප්ලයි කරන්න පුළුවන්. මොකද අර එක්ස්පීරියන්ස් එකක් ඉල්ලන්නේ නැහැ. සුදුසුකම් කියන එකේ තේරුම මේක ඉංග්‍රීසි භාෂාව ඕනේ නැහැ කියන එක නෙමෙයි. මොකද පිට රටකට ඉංග්‍රීසි රටකට යන්න අපිට ඉංග්‍රීසි භාෂාව ඕනේනේ. සුදුසුකම් කියලා සහ පළපුරු කියන්නේ ඔයාට මේ ශේෂ්ත්‍රය, කියන්නේ හොටෙල් ශේෂ්ත්‍රය පිළිබඳව ඔයාලට කිසිම පළපුරුද්දක් කලින් රැකියාවක් හොටෙල් වල කරලා තියෙන්න ඕනේ නැහැ. ඒ වගේම ඔයාගේ අධ්‍යාපනික සුදුසුකම් ඒ වෙනුවෙන් ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයා ඒ කියන්නේ හොටෙල් කෝස් එකක් කරලවත්, හොටෙල් ඩිප්ලෝමා එකක් කරලවත්, ඩිග්‍රී එකක්වත් මේ දේවල් ඕනේ නැහැ කියන එක තමයි මේ සුදුසුකම් සහ පළපුරුද්ද ඕනේ නැහැ කියන්නේ. එහෙම නැතුව ඉංග්‍රීසි රටකට අපිට කොහෙත්ම යන්න බෑනේ. ඉතින් ඒක හැමෝම තේරුම් ගන්න. මොකද ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක සාමාන්‍ය මට්ටමකින් හරි අනිවාර්යෙන් ඕනේ. ඔයාලට මෙහෙදී ඒ ඩොකියුමෙන්ට්ස් හදාගන්න එකට වෙන කවුරු හරි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හොඳටම පුළුවන් කෙනෙක් අනිවාර්යෙන් ඔයාලත් එක්ක ඉන්න ඕනේ. ඊටු ටික ඔයාලට සාමාන්‍ය මට්ටමක තිබ්බත් ගැටලුවක් නැහැ. දැන් ගෘහ සේවයට රට යන අයට ඉංග්‍රීසි පුළුවන් වෙලාද යන්නේ නැහැනේ. හැබැයි යාලට ඒ රටට ගියාට පස්සේ කියන්නේ අඩුම අරාබි ඒ භාෂාවල් පවා ඒ මිනිස්සු ඉගෙන ගන්නවා. ඒ රටේ ඒ කල්චර් එකත් එක්ක ඒ මිනිස්සු එක්ක ඉන්නකොට ඒ ලැන්ග්වේජස් නිකම්ම හැදෙනවා. ඉතින් ඒකයි සාමාන්‍ය මට්ටමක ඉංග්‍රීසි භාෂාව තියෙන කෙනෙක් නැත් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ හැමෝම ට්‍රයි කරන්න. අර උත්සාහය සහ විශේෂයෙන්ම විශ්වාසයක් තියෙන අයට අනිවාර්යයෙන්ම චාන්ස් එකක් ලැබෙන එක ෂුවර්. හැබැයි වේකන්සි එකක් අද දාලා හෙට රට යන්න බලාපොරොත්තු ඉන්න අයට නම් ඒක ඉතින් ඒ අය ඇත්තටම ට්‍රයි කරන්නත් එපා. ඔයාලා ඒජන්සි එකක් කරාම යන්න. එතකොට ඔයාලට පොඩි හරි ආසාවක් මේ තියෙනවනේ අර සල්ලි ටිකක් දීලා රෙජිස්ටර් වෙලා ආදැම්ම රට ගියා කියන හැඟීමෙන් තමයි ඒ අය ඉන්නේ. ඉතින් එහෙමම යන්න ඔයාලා ඒ වගේ හිතන අය. ඉතින් එහෙම නැතුව අර හදිසියක් නැතුව තමන්ම තනියෙන් ගොඩ යනවත් යම්කිසි මුදලක් අඩුවෙන් මම දැන් ලක්ෂ 10ක් වියදම් කරන්න ඕනේක ලක්ෂ 5කින් වගේ යන්න පුළුවන් ඔයාලට මේ තනියෙන් ඇප්ලයි කරන එක මොන රටකට වුණත්. ඒ නිසා ඒක පුළුවන් නම් හැම රටකටම කැනඩා නෙමෙයි හැම රටකටම තමන් තනියෙන් ඇප්ලයි කරන්න. ඒ ක්‍රම තියෙන හැමෝම මේව කියලා දෙන්නේ නැහැ. ඉතින් එහෙම කියලා දෙන කෙනෙක් කරලාවා ඔයාලා අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න. ඉතින් හැමෝටම යන චාන්ස් එකක් ලැබේ. ඉතින් අද කියන්න යන්නේ සර්වර්ස්ලට තියෙන ජොබ් වේකන්සි එකක් ගැන. ඉතින් ජොබ් ඩීටේල්ස් ගැන තියෙන්නේ කෞරි ස්ට්‍රීට් සෙෂල්ට් වල. එතකොට සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් දෙනවලු 18ක්. එතකොට කැනේඩියන් ඩොලර්ස් පැයකට 18ක් කියලා කියන්නේ පොඩක් ඉන්න. කැනේඩියන් ඩොලර්ස් අපිට පැයකට 18ක් දෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට සතියකට වැඩ කරන්න පුළුවන්ලු පැය 40ක්. එහෙම බැලුවොත් මාසෙකට ඔයාලට 664,000ක් වගේ සැලරි එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි පර්මනන්ට් එම්ප්ලොයිස්ලා විදිහට තමයි ගන්නෙ. ෆුල් ටයිම් වර්ක් කරන්න තියෙනවා. ඉතින් ෆුල් ටයිම් කියන්නේ ඒක සාමාන්‍ය ඩේ ඊවිනින් ෆ්ලෙක්සිබල් අවර්ස් ටු බී ඩිටර්මයින් කියලා තියෙන්නේ. ඉතින් ඒක අර ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාලට කියන්නේ ඔයාලට වැඩි සැලරි එකක් සහ අඩු වෙන්නත් පුළුවන් ඔයාලගේ දෙන ෆුල් කැපැසිටි එක අනුව. ඉතින් භාෂාව ඉංග්‍රීසි භාෂාව ඉල්ලන්නේ. ඉතින් දැන් මේක කැනඩාවල ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ච් තමයි යාළගේ තියෙන්නේ. හැබැයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ගොඩක් අය අතර තියෙනවා. හැබැයි අර දැන් මම ඔයාලට ෆ්‍රෙන්ච් වලින් තියෙන ජොබ් වේකන්සිස් නෙමෙයි හොයලා කියන්නේ ඉංග්‍රීසි භාෂාව ඉල්ලලා තියෙන වේකන්සිස්. ඉතින් ඉංග්‍රීසි භාෂාව පුළුවන් ලංකාවේ ඉපදුන දවසේ ඉඳලා එක වචනයක් හරි අපි ඉංග්‍රීසි වචන අහලා තියෙනවා චූටි කාලේ ඉඳලා. ඉතින් ඒ නිසා අපිට ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න හරි ලේසි. අර ෆ්‍රෙන්ච්, ජපාන්, චයිනීස් ඒ වගේ නෙමෙයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක අල්ලගන්න හරිම ලේසි. ඉතින් ඒකයි මම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ෆැමිලිය නිසා අපිට ඒ ලැන්ග්වේජ් එක ඉල්ලලා තියෙන ජොබ් වේකන්සිස්ම හොයලා ඔයාලව දැනුවත් කරන්න. ඉතින් අර ඒ ගැන කිසි අගයක් නැති මිනිස්සු ඇත්තටම කමෙන්ට් කරනවා හරිම
කනගාටු ඒ වගේ අය ගැන ඉතින් අර කේන්තිත් යන වෙලාවකට ඇත්තටම වැඩක් නැහැ එහෙම හිතලා ලංකාවේ ගොඩක් ඉන්න ඔය වගේ මිනිස්සු කියලා මම දන්නවා ඉතින් ඒකයි ගොඩක් ඉවසීමෙන් අපි මේ වැඩ කරන්න ඕනේ ඉතින් අර මොන හරි දෙයක් ගැන ෆ්‍රී ඇඩ්වර්ටයිස් කියලා දෙනවා නම් ඇඩ්වයිස් කරනවා නම් ඒක කවුරුත් පිළිගන්න කැමති නැහැ ඉතින් එහෙමයි ඒජන්සි එකක් තුරු යන්න එච්චරයි මට කියන්න තියෙන දේ ඉතින් එඩුකේෂන් ක්වොලිෆිකේෂන්ස් මේ වේකන්සිගේ ඩිග්‍රී සර්ටිෆිකේට් ඩිප්ලෝමා ඉල්ලන්නේ නැහැ එක්ස්පීරියන්ස් ඉල්ලන්නේ නැහැ රෙස්පොන්සිබිලිටීස් විදියට ඇඩ්‍රස් කස්ටමර්ස් කම්ප්ලේන්ට්ස් ඔර් කන්සර්න්ස් ප්‍රසන්ට් බිල්ස් ටු කස්ටමර්ස් ඇන්ඩ් ඇක්සෙප්ට් payment in cash, credit or debit cards, travelers, checks or room billings, describe menu items including daily specials for customers. ඉතින් අර food and beverage side එකේ ඔයාලට ගොඩක්ම තියෙන foreigners ලා සහ customers ලාත් එක්ක job work කරන්න. ඒ කියන්නේ එයාලගේ ඒ අදාළ menus පෙන්වන්න මොනවද අද තියෙන කෑම ජාති. එතකොට එයාලගේ පේමෙන්ට්ස් ක්‍රෙඩිට් හරි ඩෙබිට් හරි ඒ කාඩ්ස් වලින් පේමෙන්ට්ස් ගන්න කෑෂ් හරි ඔය ඒ වගේම ඒවා නෝට් ඩවුන් කරන්න ඔය වගේ ජොබ් රෝල් එකක් තියෙන ඉතින් මේ හැම වේකන්සි එකක්ම ඔයාලට ට්‍රේනින් එකක් දෙනවා ඒ අදාළ කම්පැනිස් වලින් ඔයාලා බඳවා ගද්දි ඉතින් ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා හැමෝම ට්‍රයි කරන්න එතකොට මේ වේකන්සි එකට ඇප්ලයි කරන්නත් ඔයාලා ප්ලේ ස්ටෝර් එකට යන්න ලොකු ලොක්ක කියලා සර්ච් කරන්න එතකොට ලොකු ලොක්ක ඇප් එකගෙනවා ඉතින් ඒ ඇප් එක හරහා තමයි ඔයාලට මේ වේකන්සිස් වලට ඇප්ලයි කරන්න තියෙන්නේ ඉතින් ඒකට ඕන වෙන්නේ CV එක සහ cover letter කියන එක. ඉතින් ඒ ගැනත් වීඩියෝ එකක් අපේ channel එකේ තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් බලන්න. CV එකක් කියන එක කොහොමද ලංකාවේ job එකක් කරන්න කෙනෙක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් අනිවාර්යෙන් හදනවා. ඒක දැන් ලංකාවෙත් අපි සිංහලෙන් හදන්නේ නැහැනේ. ඉංග්‍රීසි වලින් හදන්නේ හොඳ මට්ටමක job එකකට අපි සාමාන්‍ය මට්ටමක උනත් යද්දි. ඉතින් ඒ වගේ කැනඩියන් ආකෘතියට හදන්න ඕනේ ක්‍රමයක් ලොකු ලොක්ක ඇප් එකේ ෆස්ට්ම කැටගරි එකේ තියෙනවා. ඉතින් ඒ හරහත් ඔයාලට බලන්න පුළුවන්. නැත්නම් ඔයාලට Google search කරලා හරි ඒ විදිහට හරි ඔයාලට ඒවා හොයලා බලන්න පුළුවන්. හරි. ඉතින් මේ වේකන්සිගේ ඊමේල් එකත් ඔයාලා ගන්න ලොකු ලොක්ක ඇප් එකට යන්න. ඉතින් ඒ ඇප් එකේ තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට තව මොන හරි වේකන්සිස් ඕන නම් කමෙන්ට් කරන්න. අනේ ප්ලීස් අර කිසිම වැද්දකට නැති වේකන්සිස් සෝරි මේ දේවල් නම් කියවන්න එපා. ඒක ඇත්තටම හරි කරදරයක්. මොකද ඔයාලට අර මොන හරි දෙයක් ගැන මේ මොනවාද එක්ස්පීරියන්ස්වත් එඩ්යුකේෂන් ක්වොලිෆිකේෂන්ස්වත් නැති ජොබ්ම හොයලා ඔයාලා දැනුවත් කරන එක කරන්න ඇත්තටම මේ ලංකාවේ ගොඩක් මිනිස්සු ඉන්නවා ට්‍රයි කරනවා ගොඩක් හොඳ රටකට යන්න. ඉතින් ඒ වගේ යන්න පුළුවන් chance එකක් තමයි මේ ඔයාලට කියන්නත් එක්ක ගොඩක් විදේශ රටවල් වල ඉන්න අය පවා බලනවා. ඉතින් ඒ අයටත් ගොඩක් වැදගත් මේ වීඩියෝ. අනිත් එක කැනඩාවට දැන්ටමත් වීසා අරගෙන යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය පවා ඉන්නවා. ඉතින් ඒ අයටත් ගොඩක් වැදගත් මේ වීඩියෝස්. ඉතින් වටිනාකමක් ගන්න පුළුවන් මිනිසිට කියලාගේ වටින ඒ අදාළ වටිනාකම අරගෙන යාලා යාලගේ පාඩු ඉන්නවා. අර කිසි දෙයක් තේරුම් ගන්න බැරි මිනිස්සු විශ්වාස ඒකකින් වැඩ කරන්නේ නැති මිනිස්සු තනිකර ඇද හොය හොය තමයි ඉන්නේ. ඉතින් ඒ ඇත්ත එක ඇත්තටම කතා කළ වැඩක් නැහැ. ඉතින් කොහොම වුණත් හැමෝටම මම විශ් කරනවා හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ කියලා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනා මම ඉෂ්ට වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මේ වීඩියෝ එකට ලයික් කරන්න, අලුත් එක ෂෙයා කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.